අද දවසේ උදෑසන ඉතාමත්ම අවාසනාවන්ත ප්‍රවෘත්තියක් කියවන්න ලැබුණා. ගරු ජනාධිපතිතුමා විසින් එක රටක් එක නීතියක් කියන ඒ සංකල්පය ගේන්න ජනාධිපති විශේෂ කොමිසමක් පත් කරලා ඒකට ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව ජාතිවාදය කතා කරන ආගම්වාදය කතා කරන රටට පටහැනි දේවල් කතා කරන පුද්ගලයෙක්ව ඒ කමිටුවේ සභාපති හැටියටත් පත් කරලා තියෙනවා. ඇත්තටම මේ රටේ දැන් තියෙන පවතින තත්ත්වයත් එක්ක මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මොකද මේකේ තියෙනවා මේ දීලා තියෙන බලතල අනුව තියෙනවා රජයේ නිලධාරීන් යම් කිසි කෙනෙක් මේ ටාස්ක් ෆෝස් එකට මේ ජනාධිපති කාර්යසාධක බලකායට සහයෝගය දක්වන්නේ නැත්නම් වහාම ඒ කියන්නේ ඕනම නිලධාරියෙක් ඕනම ඉල්ලන ඕනම දෙයක් ඕනම වෙලාවක දෙන්න ඕන කියලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම දැන් මේ රටේ ජනාධිපති කවුද, මේ කාර්යසාධක බලකායේ නායකතුමාද රටේ ජනාධිපති, නැත්නම් රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාද කියලා මට ලොකු සැකයක් තියෙනවා. මොකද මේකේ පත් කරලා තියෙන පුද්ගලයන්ගේ නම් අනුව එක ද්‍රවිඩ පුද්ගලයෙක්වත් මේකේ නම් කරලා නැහැ. එක හින්දු ආගමිකයෙක්වත් මේ හින්දු භක්තිකයෙක්වත් මේකේ නැහැ. ඉතින් මන් දන්නේ කතෝලික ක්‍රිස්තියානි භක්තිකයෝ ඉන්නවද කියලා. හැබැයි ඇත්තටම එක රටක් එක නීතියක් කියන සංකල්පයේ ඇවිල්ලා ජනාධිපතිතුමාගේ ස්පීච් එකේ කියලා එතුමට කරගන්න බැරි නිසාද මේක මේ මෙහෙම මේ කාර්යසාධක බලකායක් දාලා තියෙන කියලා තහන්න නැහැ. ඇත්තටම රටේ තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න නැති රටේ මේ අලුතෙන් මේ එක රටක් එක නීතියක් කියලා කරන්න මිනිස්සු කිව්වේ රටේ තියෙන නීතිය එක්කෙනෙක්ට එක විදිහක් තව එක්කෙනෙක්ට තව විදිහක් කියන එක මිස රටේ නීති 10ක් තියෙනවා කියන එක නෙමෙයි. මං හිතන්නේ මේ ජනාධිපතිවරයා මේක තේරුම් ගන්න. ඉතින් ඇත්තටම රෝමයේ හිටිය පාලකෙක් නීරෝ කියලා ඒ ක්‍රිස්තු පූර්ව ඒ ගණන්වල හිටපු ඒ නීරෝ කියන පාලකයාත් මෙහෙම තමයි රට ගිනි ගන්නකොට වීණා ගායනා කරන වීණා ගහනවා කියලා තමයි කිව්වේ. ඒ දවස්වල මම හිතන්නේ වීණාවක් තිබුණා. සින්දු එහෙම හාහා ඉඳලා තියෙනවා. ඒ වගේ තමයි අද රටේ ඉන්න නායකතුමා රටේ ගිනි ගන්නවා, මිනිස්සු පොහොර නැතුව පාරේ බහැලා උද්ඝෝෂණය කරනවා, දීවරයේ උද්ඝෝෂණය කරනවා, ගුරුවරු උද්ඝෝෂණය කරනවා, රටේ කන්න බොන්න නැහැ, ගෑස් මිල වැඩි වෙනවා, හාල් මිල වැඩි වෙනවා, මේ කරන මේ පොහොර නැති වැඩෙන් ලබන අවුරුදු කීපය ඇතුළත ලංකාවේ මිනිස්සු බඩගින්නේ මැරෙනවා. මේ වගේ තත්වයක අපි ඇත්තටම යොහානි කියන්නේ හොඳ ගායිකාවක් අපි ගරු කරනවා. ඉතින් යොහානි වගේ ඉන්නලා මේ සින්දු හා ඉන්නවා කියන අර නීරෝ වගේ තමයි. නීරොත් එහෙම තමයි රට ගිනි ගන්නකොට සින්දු හා ඉඳලා තියෙන්නේ. සින්දු වලට කැමති පුද්ගලෙක් යොහානිට ඇත්තටම අපි මේ යොහානිගේ මේ තියෙන හැකියාව අපි අඩුතක් ෂෙයර් කරනවා නෙමෙයි. හැබැයි දැන් රටට අවශ්‍ය මේ රටේ ජනතාවට මේ වගේ ජනාධිපති කාර්යක සාධක බලකායක් දාලා මේ රටේ එක නීතියක් එක මේ එක නීතියක් ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ. රටේ තියෙන නීතිය ඇති කරන්න. හැබැයි එහෙම මොනවත් කරන්න නැතුව සින්දු අහහ මේ වගේ කාර්යසාධක බලකාය දදා ඉන්න එකෙන් රටේ අනාගතයේ ඉන්න දරුවන්ට කන්න බොන්න නැති රටක් නැති වෙන තත්ත්වයකට අපි පත් වෙනවා. ඒක නිසා ශ්‍රී ලාංකිකයෝ සීල දෙනාම වහාම පෙළ ගැහෙනවනේ. මේ වෙන විනාශය නවත්වන්න කියන එක මම සීල ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටිනවා.